ਮੇਰੇ ਲਈ ਇਹਨੇ ਨਾ ਉਤਨੀ ਉਹ ਅਗੀ ਹੋਈ ਆਇਰ ਫਿਰ ਉਹਦਾ ਮੈਂ ਤਨੇ ਮੈਂ ਗੱਲ ਕੋ ਹੱਥੇ ਕਿ ਮੈਨੂੰ ਉਹ ਆੜੀ ਆੜੀ ਪਾ ਦੇਂਗੇ අවුරුදු 35ක් විතර වෙන්නේ වෙනෝ අලිත් එක තමයි ගැටෙන්නේ. ගන්න මේ දැන් 11 විතර වෙන්නේ නෝ අදත් රැකගෙන ඉන්නෝ ඉතින් මේක රැකගෙන හිටියේ නැත්තම් කන්නත් නෑ අපිට. අමාත්‍යවරු ඇවිල්ලා කියනෝ මේ අලි ටික පනලා දෙනවා කියනෝ. ඒ වුණාට ඉතින් තාම නෑ ඒකට. අලි ටික ඉන්නේ තනි කර ගොල්මේ තමයි අලි ටික ඉන්නේ. कौ दिन तो कहार आने से मन එහෙමයි මේ කරන්ට් එක එහෙම නැහැ කරන්ට් එක දාන්න අපිට වත් කරන්නේ නැහැ තාම මේවට කරන්ට් එක ගත්තේ නැහැ මේ අලිය බය කිරීමක් පමණයි මේ කරන්නේ මේ 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 කිය බයක් වෙනවා මේ ඉතින් කම්බිය මෙහෙම ඇදලා තියෙනකොට किसीम सहने एयरपोर्ट के हदुआ वराय हदुआ अद्वेगी मार्ग हदुआ इडांगने हदु अली अलिंट वासे करांते बेचे इडकरांटी का सेहर में अति वेला गया नीति ना एक अट्टी नीति ना नी मैं देश पालन जो नीति ना नी मैं डोसर के नल डोसर करना विनाश करना नो राक्षसी ते कोई तंग करना मैंने सु जाने तो कोई तंग कराई या नो වැරදි ජාතික බහුතික සැලසුම් අක්මත ක්‍රියාත්මක කරන ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති හරහා අපේ රටේ තියෙන ස්වභාවික අලියතුන්ගේ වාසස්ථාන ටික ඛණ්ඩනය වීමට ලක් වෙනවා. අනිත් පැත්තෙන් ඒක භෝග වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා මහ පරිමාණයෙම වනාන්තර එලිපෙහෙලි කිරීම කටයුතු අලි මිනිස් කැටුම වර්ධනය වෙන්න ඕන කරන පසුබිම ගොඩනැගෙන. අපි දන්නවා මහවැලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හරහා මේ බොහෝ දේවල් හරහා රක්ෂිත වනාන්තර පද්ධතිය එකිනෙකට ඛණ්ඩනය වෙලා තියෙනවා. කියනවා නේද අලි හැමදාම එනවාද ඔයගොල්ලෝ නිදිදැද්ද හැමදාම දරුවොත් එක්ක අවදියෙන් අවදියෙන් එන්නම් ඉන්නේ එන්න අවදියෙන් ඉන්නේ හැමදාම හැමදාම අවදියෙන් ඔව් දැන් අලි කීයක් ඇවිල්ලාද ගම්මාට කී හතර දිනක් ඇවිල්ලා හතරක් නැත්තම් පහක් කියන්නකෝ මේ ඔයගොල්ලන් අලි ප්‍රශ්නේ මොකද මේ හැමදාම ඔයගොල්ලොන්ට දරුවොත් එක්ක කොහොම නිදාගන්නේ ජීවත් වෙන විදියක් නැහැ ඔය ප්‍රශ්නේ කියන්න කොහොම දරුවන්ට මේ රසාවකට ගිහිල්ලා එන්න නැහැ උදේට මේ
කරදරයි යන්නේ නැ නෑ අලින්ගෙන් කරදරයි තමයි ඉතින් ගම්මාන මිනිස්සු ඔක්කොම එහෙම ඉන්නේ නේ ඔව් මේ කර මේ අලුත දීපු ගම්මානනේ ඔව් අලි වැටක් නැද්ද මේකට නෑනේ අලි වැටක් නෑ ඔන්න නෑ බලධාරීන්ට නිලධාරීන්ට මොන ආකාරයෙන් තේරුම් කරනවාද කියන ප්‍රශ්නය තමයි දැන් අපට තියෙන්නේ මේ වෙන විටත් මේ මම ඉන්න වල්සපු ගලේ වැව ඇතුලේ දැන් අලි ටික ඉන්නේ හැබැයි වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන්ට අපි අලි රඳවා ගන්න තැනක් නැtei ගුවන් පස්සේ උපවාස කළා ඒක 2019 අවුරුද්දේදී ගැසට් කරගත්තා හැබැයි ඒක නාම මාත්‍රික ගැසට් එකක් බවට පත් වෙලා තියෙනවා කාලකේ විතරක් නෙමෙයි මේක රාජ්‍ය නිලධාරිත් මේකට වාක්‍ය අපට නිදා ගන්න වෙලාවක් නැ කන්න වෙලාවක් නැ ලෙඩ හැදුනයි කියලා ලෙඩ ඒකට විවේක ගන්න වෙලාවක් නැ අපි ඇත්තටම ගෙවන්නේ මහාම මහ කර්මයක් මේ ගෙවන්නේ මම හෙට ගයින් කරලා හරි ඒ කටයුතු දැන්ට ක්‍රමානුකූලව සිද්ධ වෙන එක ක්‍රියාවලියක් තියෙන්නේ කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මං විශ්වාස කරනවා ඉදිරි දිනවලදී ඒ අයගින් ලිමිෂ්ට කරන්න අපිට පුළුවන්කම ලැබේ කියලා මං ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම කරනවා මේ ප්‍රශ්නේ විසඳන්න ස්ථිර සාර විසුමකට යා යුතුයි කියන මතෙත් ඉන්නවා අපි මේ පිළිබඳව තීන්දුව අරගෙන දැන්ටමත් මහවැලි අධිකාරියටත් දන්වලා මේ වෙනකිටත් 12 දිනක් ඉවත් කිරීමේ නියෝග අරගෙන තියෙන මහා පරිමාණ වගාකරුවන් මේ අලින් ගැවසුණු ප්‍රදේශ අලින්ට නිදහස් කළ දීලා අනිත් අයගේ ජන ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය පීවර ගන්නා වගේම වගාබිම් ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ඒ සියලු කටයුතු සූදානම් කරනවා මේ දේශපාලෙන් යන්නේ තිනානේ මේක අපිට තමයි නේද අපි ගිහිල්ලා මේ වාඩියක් හදාගන්න මේ අඩි 3ක 4ක ලී කැල්ලක් අපන් එනෝ බැරි වෙලා තහුණොත් අපිට ඉති ක්‍රියාත්මකයි අර මිනිසුන්ට දැ ඩෝසර් ගෙනල් ඩෝසර් කරනවා විනාශ කරනවා මගේ කුඹුර ගිය කන්නේත් කෑවා කුඹුරේ අස්වැන්නෙන් දෙකෙන් බංගුවට වැඩි කෑවා ඊට පස්සේදී වනජීවකෙන් මහවැලිය සම්බන්ධ වෙලා අපිට ෆෝම් එකක් දුන්න පුරවන්න කියලා වන්දියක් ලැබෙන විදිහක්ම මෙලෝ දෙයක් අපිට තාමත් නැත මම මේ කුඹරට එනකොට මගදී අලිය මේ අහුවෙලා තියෙනවා මගේ ජීවිතේ දසමෙන් වේරිච්ච අවස්ථා ඕන තරම් තියෙනවා මයිකෝ ලිකාවස් කියලා මයිකෝ